සමතා චකवाලසු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මං உනිරාජස சුනතු සගමොක්කදං දම්මස් සවන කාල අයං බදංතා දම්මත් සවන කාලො අයං බදතා දම්මත් සවනකාලු අයං බදංත නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස බගවෙතු අරයතු සම්මා සම්බුදදස්ස නමුතස්ස භගවතුෝ අරයතුෝ සම්මා සම්බුදදස්ස පංචන්නං ලිච්චවීරතනානං පාතුභාාවු දුල්ලබෝලෝකස්මිං තතාගතස් අරහතුෝ සම්මා සම්බුදදස්ස පාතුභාාවු දුල්ලබෝලෝකස්මිං තතාගතപපവේදිතස්ස ධම්ම විනයස්ස දේසතോපුുංගලෝ දුുල්ලබോලෝകස්මිං තතාගතස්සവේදිතස්ස ධම්ම විනයස්ස දේසිතස්ස විഞ්ඥාතා පුංගලෝදුල්ලබോලෝകස්මിං කතාගතප්පවේදිතස්ස දම්ම විනයස්ස දේසිතස්ස විඤ්ඥාතා දම්මානු දම්ම පටි පන්නෝ පුංගලෝ දුල්ලබෝලෝ කස්මිං කත්ഞුකතවේදී පුංගලෝ දුල්ලබෝලෝ කස්මිංති පජනිය මහා සංගරත්නින් අවසරයි අදත් බදාදා ධර්ම දක්ෂිනාව ශ්‍රවනය කරන්නට ඉතාම් ශ්‍රද්ධාවෙන් එකතු වෙන පිහත් හැම දෙනාටම දේශනා ආරම්බෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පිහතුන අද පිංහිතින් තාම් ශ්‍රද්ධාවෙන් ධර්ම දක්ෂිනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ අංක තිස් පහෙන් තුන සල් පටුමග වෙදමුල්ල කැලනය ලිපිනෙහි පදිංචි සමන්ති නාරංගොඩ මහත්මිය හා දූදරුවන් කියන පිංහත් පිරිස. ඇත්තන්ගේ බලාපොරොත්තු අරමුණු වගේම තමයි අපේක්ෂාවන් පුුණ්්‍යානු මෝදනාවන් ශ්‍රීපාත් කරලා අපි දේශනාව අවසානයේදි පුුණ්්‍යානු මෝදනනා සිද්ධකරන්ට බලාපොරොත්තුවෙන් දැන් ධර්මදක්ෂිනාව සිද්ධකරන්ට සූදානම් වෙන්නේ. පිංත්න අද දේශනාවට තෝරගත්තේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යුදුණු, එවගේම මෙ ලෝකේ දුර්ලබයි කියලා හඳුන්වන කාරණාපහක්. එතකොට දුර්ලබයි කියලා ගන්නකොට පිදන්නවා. හැමදාම දකින්ට ලැබෙන්නේ නැති හැම තැනම දකිින්ට ලැබෙන්නේ නැති. එවගේම තමයි කලාතුරකින් අපිට හමුවන එවගේම, වටිනාකමින් ඉහල දේවල්ලෝලට අපි කියනවා දුර්ලබ දේවල්. එතකොට දුර්ලබ දේවල් පහක් ලෝකයේ තියෙනවා කියලා. භාග්ගතන් වහන්සේ දේශනා කරපු ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් තියෙනවා එ සූත්‍ර දේශනාව තමයි පින්ගයාානි සූත්‍ර අංගුත්තර නිකායේ පං්චක නිපාතය අපිට හබවෙන. පිංහතුන මේ කාරණා පහ පැහැදිලි කරන්ට පෙර, අපි පැහදලි කරගන්නට ඕන මේ පිංගියානිි කියන බ්‍රාක්්මණතුමාගේ තිබුණු භාග්ගතන් වහන්සේ කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව. එතුමාගේ ධර්මය කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව. ආරය පුද්ගල මහා සංගරත්නය කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව එතුමා පිළිබඳව ටිකක් දැනගෙනම මේ කාරණාටික පැහැදිලි කරගත්තොත් ඉතාම වටිනෝ. පිංගතුනි පිංගයාානි බ්‍රාක්්මණතුමාගේ, මනැත්න් යනාගාමි පාශකතුමාගේ තිබුණු තාමත්ම උසස් භාගතුන් වහන්සේ කෙරහි තිබුණු පැහැ පැහැදිලි කරන්න සූත්‍රයක් මෙ පිංගියානි සූතරයට උඩින්තියන ඊට පෙරතියන සූත්‍රයයේ හම්බ වෙනවා. එ සූත්‍රය තමයි කාරණ පාලි කියන සූත්‍රය. පිගතුනි භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න කොට විශාලා මහනුවර කූටාගාර ශාලාවෙ එ සමයේ එ කාලේ දවසක පිංගියාාණි දිිහිල්ල බුදුරජාණන් වහන්සේ හමුවෙලා සම්මුකවෙලා භාග්ගතන් වහන්සේට ගරු කරලා බොහොමන් කරලා වන්දනාමාන කරලා ආපහු එනගම. පිංගිානිි කියන ්‍රාක්්මණතුමාගේ ගුණයක්ති බිලතියෙනවා ඔහුට හැකි හෑම් වෙලාවකම උදෑසන කාලේ ගිහිල්ල බුදුරජාණන් වහන්සේට ගරු කරලා වන්දනා කරලා නමස්කාර කරලා. උනාහන්සේ එක් ධරමය පිළිබඳව කතා කරලා එන පුරද්ධත්ති පිලතියෙනවා. එදත් මේ ගමන ගිහිල්ලා ටිකත් දවල් වෙලා එනකොට කාරණපාලි දකිනවා පිංගයාානිි බ්‍රහ්මණතුමා එනවා. කාර්ණපාලි කියන්නේ පිහතුන ලිච්ෂවීන්ගේ කර්මාන්ත කරපු එමනත්තං ලික්්චවීන්ගේ තිබුණු විවිධ ගොඩනැගිල් ඉදිකරන්ට එවගේම නව නිපැවුම් කරන්ට එවා සිදුකරන තැන ප්‍රධානත්වය අරගෙන කටයුතු කරපු කෙනෙක් හරියට අදගත්තොත් එහෙම කොන්ත්‍රාත් කරුවෙක් වගේ, කටියයුතු සිද්ධ කරපු කෙනෙක් වැඩ කටයුතු කරෝපු කෙනෙක්. එතකොට මේ රජදරුවන්ගේ වැඩ කටයුතු කරවන මේ කාර්ණ පාලි දකනවා අපිං්‍යානනි බ්‍රහ්මනතුමා. ඇතින් ඇතින් මෙවා දකිිනකොට ළඟට ගිහිල්ල කතාකර කොහිදමි දවල්ලලා ගහිල්ල එන්නේ. ඉටවස්සේ පුත්තරයක් ලැබුණනාා භාගතන් වහන්සේ හම්බෙන්්ඩි කියියා. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න ගරු කරන්ඩ ගිහිල් එෙන ගමන්. එවෙලාවෙ පෙන්නවා ඔය භාග්‍යතන් වහන්සේ කොයි වගේ කෙනෙද උහන්සේ පණ්ඩිතයිද වියත් අයිද කියලා ප්‍රශ්නයක් අහපු හම පිං්‍යාන ්‍රාක්්මන වාාගත වහන්සේ හරි. උනාහසේ හරි වියත් උහන්ේ හරි පණ්ඩිතයි. ඒ පණ්ඩිත සභහාවය හදුන ගෙන කවරු හරි කෙනෙක් උන්හසේ ඇසු කරන්නඩ ගත්තවොත් හෙම ඇසුරු කරන්නට ගන්න කෙනත් එමඳ ප්ඩිතෙක් බවට පත්වෙනවා කියලා කියනවා. එවගේම තමයි උණහන්සේගේ ගෞරවේ උන්හන්සේට තිබුණු බුහුමන ලෝක සත්්‍යයාගේම ලැබෙනවානේද කියලා කාරණ වාලියයහනකොට ඔවු දෙවමිනිස්සු ඉතාමත්ම යහපත්ව භාගතුන් වහන්සේට ගරු කරනවා බුදුරජාණන් වහන්සේට, බොහුමං කරනවා වැදුම් පිදුම් කරනවා කියලා. භාගතන් වහන්සේගේ ගුණ සඳහන් කරනවට කාරණපාලි පෙන්නෙනවා. ඇයි එහෙම මිනිස්සු ගරු කරන්නේ. ඇයිහෙම බොහුමං කරන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේට එෙවැනි උතුම් ගෞරව සිද්ධ කරන්නේ කුමක් හේතු කරගෙනද කියලා විමසනකොට අහනකොට පිනතුනි හරි ලස්සන කාරණා පහක්. ඉංගියයානි බ්‍රාක්්මණතුමා භාග්ගතන් වහන්සේ පිළිබඳව සඳහන් කරන ඇත්තරම බුදුගුණ තුමා පහක් විදිහට මේක හඳන්නලා පෙන්වන්නේ උපමා සහිතව භාගතන් වහන්සේ පිළිබඳව පැහැදීමක් ඇතිකරගන්නවනං යම්කිසි කෙනෙක් ඒ පැහැදෙන්ට ඕනෙ ඇයි ඒ පැහැදෙන්නේ ඇයි කියලා පෙන්නන්ට තමයි මේ කාරණා පහ පෙන්න්නන්නේ. පඟතුනි පලවෙනි කාරණය විදිහට කාරණපාලි උපාසකතුමා සඳහන් කරනවා සයතාපිබෝ පොරිස්සෝ අගගරස පරිතිත්තු න අන්්‍යසං ඊනානං රසානං පිහේති. ඕ කියනවා යම්කිසි කෙනෙක් මෙ ලෝකෙ තියෙනවා අග්‍ර රසයක් උතුම් රසයක්. ඒ රසය බුක්ති විඳනවා. යම්කිසි ආහාරයක. වෙන්න පුළුවන් පීජීමකොයි ආහාරයේ උතුම්ම රසය එමනැං තුම්ම රසතියෙන ආහාරයක් යම් කිසි කෙනෙක් ආහාරයටගන්නවා කනවා එමනැත්තම් පානයක් නම් බොනවා. එවැනි රසයක් බුක්තිවිඳපු එවැනි රසේක අස්වාදය ලබපු කෙනෙක් හැබැයි හීන රසයක් එයා පතන්න නෑය මොකද එයාට හීන රසය හරි කටුකයි රස හරිටුකයි උතුම් රසයක් ඉඳපු කෙනෙකුට සාපේක්ෂෝ පේනවා වෙන්වෙන් වසයෙන් පේනවා මේ උතුම් රසේට වැඩිය මම මේ කාපු කෑමට වැඩිය මේ කෑම රසේෙන් අඩුයි කියලා. තැන් එකවත්වොන්ඩත් පැහැදිලි වෙන දෙයක් ඉතාමට රසට කෑම කාපු කෙනෙකුට. හේන රසයක් සහිතෑ කටුග රස සහිත කෑමවේලක් ලවෙන්න ගන්නකොට. එකයි අර කලින් ආහාරයට ගත්ත ප්‍රසවත් ආහාරය පිළිබඳව වෙන සක් තිේරෙනවා. ඒවගේ එක උපමා කරලා එක උපමාවක් මේ පිංගිාණ බ්‍රාක්මණතුමා සඳහන් කරපු. එතුමා ඒ සඳහන් කරලා කාරණපාල්ට කියනව කාරණ පාලි ඇන්නේ වගේ තමා යම් කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ගැයිය ව්‍යාකරන අබ්භූතදම් ආදී මේ ධර්මය යම් කිසි කෙනෙක් අනවද. භාගතන් වහන්සේක මෙවා ශ්‍රමණය කල්ල තියෙනවාද. කාගහැරි කාණට ධර්මය වැටිල තියෙනවා. අන්නයා කිසිම වෙලාවක ඒ ධර්මය ඇසුවට පස්සේ. අ්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයින් දේශනා කරන ධර්මය හන්ට කැමති වෙන්නේ නෑ. ඇයි! එයා රසයන් අතර අග්‍රම රසේවන ධර්ම රසයයා විඳල තියෙනවා ඇතකොට? බුදුරජාණන් වහන්සේගේ ධර්මරසේ විඳපු කෙනෙක් වෙනත් ශ්‍රමණ බ්‍රහක්්මනාදීන් සඳහන්කරන රසයන්ගොලට ගිජුවෙන්නේ නෑ ඒව පස්සේ අන්නෙ නෑ කියල කියන්න. එතකොට අපිට ඉතාමත්ම හොඳ ආදර්ශයක් තියෙනවා මේ බ්‍රහක්්මණතුමාගෙන් එමනත්තං මේ පිං්‍යයාානිි බ්‍රහක්්මනතුමාගෙන් එතුමා පෙන්න්නනවා ඉතාමත්ම උතුම් විදිහට බුදුරජාණන් වහන්සේකිරෙහි කවුරුහරි පැහැතුනානං එයාට වෙනවෙන අය සඳහන්කරන ධර්මය. වෙනවෙන අය දේශනා කරන තමන්ගේ දේශනාවං වලට කන්දක දෙෙන්ට තරංවත් හිතෙන්නේ නෑ කියල කියන්නේ. එතකොට අද භාගිතුන් වහන්සේ ලෝකෙන් නැතාත්න් උන්වහන්සේ දේශනා කරන්නට යෙදුුණු ධර්මය ලෝකෙ තියෙනවා. ඒවා පිඟතුනි මහා තෙරවරුන් විසින් ඉතාමත්ම යහපත්ව. අම්මතක කරන්නේ නැතිව රැගෙනෑවිල්ලා ඒවා වනපොත් කරගෙන ඇවිල්ලා ගෞරවයෙන් රැකගනෑ විල්ලා පාරි සුද්ධත්යෙන් රැකගෙනවිල්ලා ඒවා ග්‍රන්තාරූඩ කරලා පොත්තිවල ලියලලා ත්‍රපිටක ධර්මය විදිහට අපිට දකගන්ට තියෙනවා. කවුරුහරි කෙනෙක් නුවන තියෙනෙනෙක්. ප්‍ර්ඥාව තියන කෙනෙක්ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අධ්‍යනය කරන්ට පටන්ගත්තොත් ඉගෙන ගණ්ඩ පටංගත්තොත් කියවන්ට පටංගත්තොත් එහෙම ඒවා පිළිබඳව හදාරන්ට පටන්ගත්තොත් එහෙම එයාට පිහතන තේරෙන්ට ගන්නවාමෙල් ලෝකේ මීට වැඩි රසයක් තවත් නෑ කියලා. ඒක නුවන තියෙන ප්‍රඥාව තියෙන අයට තේරන දෙයක් මොකද බුදු හාමුදුරුව පෙන්නෙන වයන් දම්මෝ පඥාවන් තස්ස නායන් දම්ම උදුප ප්ඥාස. න්හන්සේ ධර්මය ප්‍රඥාව තියෙන අයටමයි. ප්‍ර්ඥාව නැති අයට නෙවෙයි. ප්‍රඥාව නැති කෙනාට ධර්මයේ සිදුරු පේන්ට පටන්ගන්න. හැබැයි ප්‍ර්ඥාව තියන කෙනට තමන්ගි ජීවිතයේ තියන වැරදි අඩු පහඩු ධර්මයක්ත් එක්ක ගැලපිලා පෙනිලා. එයා අග්‍ර රසයක් තුම් රසයක් බුක්තිවිඳපු එක්කෝ ඇහෙන් එක්කෝ කනෙෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ කොහෙං හරි උසස් සසවිින්දනයක් ලබාගත්ත තවත් පහත් රසයක් විඳින්ට කැමතිවෙන්නේ නෑ වගේ. හීන රසේකට යන්ට කැමතිවෙන්නේ නෑ වගේ මේ භාගිතන් වහන්සේගේ රසේ මැලි ඉන්නවා කියල කියන්න එතකොට මේ භාගිත වහන්සේගේ සූත්‍ර ගෙයිය ව්‍යාකරන අබ්බූත දම්මාදී ධර්මයන් කෙරෙහි ආසක්තව කටයුතු කරනවා කියල කියන්න. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී ඇතිවට නි කාරණය විදිහට පින්ංග්‍යානි බ්‍රහ්මණතුමා කාරණපාලයට පෙන්නවා. ඉට පස්සේ දෙවනි අවස්ථාවේ තවකාරණයක් පෙන්නෙනවා සයතාබිබෝ පොරිස්සෝ ජිගච්ඡා දුබ්බල්ිය පරේතෝ මදු පින්ඩිකං අධිගච්චෙයිය. සෝ යතෝ යතෝ සායේත ලබේතේව සාදුරසං ආසේච්චනකං එකින් කියන්නේ. යම් කිසි ස්‍යතාි බෝපොරිස්සෝ ජිච්ා දුබ්බල්ල්‍ය පරයතු. යම් කිසි කෙනෙක් ඉන්නවා. කුසගින්නෙන් සහ සරීර දුබලතාාවෙන් පරතරට ගේපු. එමනත්තං දැඩිව මහන්සියෙන් ඉන්න ඩගින්නෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. මේ බඩගින්නෙන් ඉන්න කෙනට මහන්සයෙන් ඉන්න කෙනාට මදු පෙන්්ඩිකක් මීවදයක් හම්බ වෙනවා. මීවදයක් කම්බුනාට පස්සේ එයා එක අනුභව කරලා ඒ. ්‍රසය තුළින් යාගේ කුසගින්න නිවාගෙන යාගේ මහන්සේ නියාගෙන යා තෘප්තිමත් වෙනවා සම්තුත්පයවා අන්නේ වගේ කියනවා භාගතන් වහන්සේගේ මේ සූත්‍ර ගෙය ව්‍යාකරන අබූත ධර්මාදී මේ ධර්ම පර්යායේ බුදු හාමුදුරුවන්ගෙන් කවුරුවාරි යහනවනං. ශ්‍රවණය කරනවා නං එයාට මේක මී පැණ ලැබුණ වගේ මහන්සය ඉන්නකට. අරයට අපි පිපාසාවකින් ඉන්නේ සංසාරයේ තුළ අපිට පිපාසාාවක් තියෙනවා සහ අපිට මහන්සියක්ත් තියෙනවා. මේ වෙහෙසයි මහන්සියයි කුසගින්න කියන එක සංසාරි පුරාවටම ඥානය පිළිබඳව කුසගින්නක් තියෙනවා. අවබෝධය පිළිබඳව කුසගින්නත් තියෙනවා සංසාරයේ සක්මං කරල අපිට මහන්සියක්ත් තියෙනවා. එතකොටඒ මහන්සිය තෘප්තවෙන්නේ, ඒ මහන්සිය නිවාගන්ට පුළුවන්කමක් ලැවෙන්නේ මේ භාගතන් වහන්සේගේ තියෙන. සූත්‍රවගේම ගෙයිය ව්‍යාකරන අබූත දම්ම ආදී මේ ධර්ම පරියාය යම් කිසිගෙනෙ ක්ශ්‍රවණය කරනවනන් යාගේ ඒ ඥානය පිබඳව තියන පිපාසාව සංසාරය සක්මන් කරලායාට තියන පිපාසාව සරතස මහන්සේ නිවෙනවා. අ ඒ වගේ මේ වෙලාවේ එහෙම නිවනහමයාට සුොන්නසක්හා චිත්ත ප්‍රසාදයක් ඇතිවෙනවා අන්න ඒක බුදුරජාණන් වහන්සේට ලෝකසත්්‍යයා ගරු කරන්ට බොහුමංකරන්න වදින්ට පුදන්ට හේතුවක් කියලා මෙවෙලාවෙ පෙන්න්නන්නේ. මේ බදුරජාණන් වහන්සේගේ බුදු ගුණම කියවෙන්නේ. ඉටහස තුංගෙනි කාරණය විදිහට පිංගියාණ පාසකතුමා පෙන්නනවා, සේයතාපිබෝ පොරිසෝ චන්දන ගටිකං, අධිගච්චෙයිය. හරි චන්දනස්වවා ලෝහිත. චන්දනස්සවා සෝයි යතෝ යතෝ සායේත යදි මූලතෝ යදි මජ්‍යතෝ යදි අගගතෝ අධිග්චතෝ සුරබි ගන්ඳන් ආසේච්චනකං. මේක කියන්නේ යම් කිසි කෙනෙකුට චන්දන ගටිකන් ක සඳුන් ගැටයක් එෙමනත්තං සඳුන් ලියක් හම වෙනවා. ඒක සඳුන් වර්ගතියන රත්නතුන් වෙන්න පුළුවන්. ඒවාගේම තමයි සුදුහඳන් වෙන්න පුළුවන් රන්වන් සඳන්ගන්න පුළුවන් මොකක් හරි සතුන් ගැටයක් හම්බ වෙනවා සතුන් ලීක් හම් වෙනවා. මේක මූලතෝ එක මුලින් බැලුවත් මජ්්‍යතෝ මැදින් බැලුවත් අග්ගතෝ අගිින් බැලුවත් සුරබිගන්ධන් ආසේචනකන් එයාට ලැවෙන්නේ ඒ සඳුන් සුවන්ද එහමනත්තං සුවඳින් උතුම් වෙච්ච සුවඳමයියාට ලැබෙන්නේ මේ සඳුන් ලීක මුලමැදාග කොහෙන් ගත්තත්. ඒ සුදු සඳුන්ගෙන්න්න පුළුවන් රත් හඳන්ගන්න පුළුවන් ඕනම සඳුන් ලියක. පොතනින් ගත්තත් සඳන් සුවඳම හමාගෙන යනවා වගේ භාග්‍යතන් වහන්සේගෙත් මේ. සූත්‍ර ගෙිය ව්‍යාකරන අබ්භූත දම්ම කියන මේ ධර්ම පර්යාවේ කොතනින්. ගත්තත් කොතනින් ශ්‍රවණය කළත්. කොතනින් හැදෑරුවත්තන තියෙන්නේ එකම රසයක් එකතමයි නිවං රසය. හතකොට මේ නිවං රසය ලවිච්ච කෙනෙක් මේ ලෝකෝත්තර සැපත ධර්මය ඔස්සේ ලැිච්ච කෙනෙක් කොහිංගත්තත් සුවඳවත්වෙනවා වගේ යගගේ සිතේ ඇතියෙනවා. ප්‍රමුතිිත භාවයක් ඇතියෙනවා. සොන්නසක් ඇතියෙනවා. අන්න එනිසා දර්මයට කැමතියි කියලා කියනවා. සා බුදු හාමුදුරුවන්ට පැහැදීම් ලෝකේ සත්්‍යයාට තියෙනවා කියලා කියනවා. පිඟතුන භාගත වහන්සේ දේශනා කරලා තියෙනවනන් වඋහන්සේගේ ශ්‍රී මුකෙයින් යම් කිසි දේශනාවක්. ඒ තාම කෙටි දේශනාවක් එන්න පුළුවන්. ඒවගේ මධ්‍යම ප්‍රමාණයේ දේශනාවක් එන්න පුළුවන්, එවගේම දීර්ග දේශනාවක් එන්න පුළුවන්, එක ගාතාවක් එන්න පුළුවන්. ද හතරක්වෙන්න පුලුවන් උන්හන්සේගේ දේශනාව තියන්නේ මේ හෑම තැනම ඒ ද දේශනාවන් හැම එකකම තියන දේ තමයි ඒ හැම එකකින් දැනෙන්නේ එකම රසයක් එක තමයි නිවං රසය එතකොට නුවන තියන කෙනා මේක වහා තේරුන්ගන්නවා වහා වටහා ගන්නවා දහන් පදයක් එක පදහතරක් දැකපුහාම ඒ තුල තියෙන නිවන්මාගේ තේරුම් ගන්ට පිහතුනි ප්‍රඥාවන්ත කෙනට තාමත් හොඳ හැකියාවත් යනො දැන් අපි උදාාරනයක් ගත්තොත් හෙම. අපි හැමෝම දන්න ගාතාවක් සබ්බ පාපස්ස කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරිියෝධපන ඒතං බුද්ධාන ශාසනම් මේ ගාථාව ඇතුළේ සම්පූර්ණ නිවන්වාගේ කතා කරනනි තැන් සබ්බ පාපස්ස කරණන් කියනකට එතන තියෙන පින්තුනි. පාපයන්ගෙන් වැල කෙනවා කියනෙ එකේ අනිපැත්තෙන් කියන දේ තමයි. සීලේ පිහිටනවා කියනෙ එක. කෙනෙ පාපයෙන් යම් කිසිගෙනෙක් වැලකිෙනවා, එයා සීලෙහි පිහිටනවා යගේම කුසලස් උප සම්පදා උසල් දියුණු කරනවා කියල කියන්නේ. එයා සීලේ තව තෙවුර කරගන්නවා වැඩි දියුණු කරගන්නවා. තකොට සීලයේ දෙවුණු කරන කෙනාට තමයි සමාදිය වැඩෙන්නේ. සමාධ්‍යිය වැඩෙන කෙනාට තමයි? ප්‍රඥාව දියුණ කරගන්න පුළුවන් එතකොට සබ්බාපස් අ කරනං කුසැලස් සුපසම්පදා සචිත්ත පරිියෝධපන. සිත දමනය කරගන්නට හැකියාව ලැබෙනවා කියන්නේ. ප්‍රඥාව උදාකරගන්ට අවසාන වසෙෙන් එයාට වටපිටාව සකස්ශ්‍යය නොහැමනත්තං සිත දමනය කරනවා කියල කියන්නේ. සිතදමන දීර්ග අවස්ථ හෙමනතං අවස් ආවසනික ප්‍රතිඵලයේ තමයි. අන්තිම ප්‍රතිඵලයේ තමයි හිත දමනේ මාර්ග පල ලබනවා කිය එක. ඇතකොට ඒ මාර්ග පල අවබෝධයට පත්තෙන්ට නිවං අවබෝධ කර ගන්ට වැඩපිළි වෙලා හේ පුංචි ගාතාවක් ඇතුළි තියෙනවා. ඉට පන්සේ මනුව පුබ්බංගමා දම්මා මනෝ සෙට්ඨා මනූමයා කියන ගාථාවත් එහෙමයි. මනස පූර්වාංගම වෙනවා හැමදේටම තකොට මනස යහපත්ව කරන ක්‍රියාවංගල ප්‍රතිඵල මෙහෙමයි මනස යහපත්ව කරන ක්‍රියාවංවල ප්‍රතිඵල මෙහෙමයි කියලා උන්හන්සේ බෙදලා පෙන්න කොට. දකොට නුවන තියෙන කෙනා එමනත්තං මේ ධර්මය පිළිබඳව ගැඹුරු හැදැරීමක් තියෙන කෙනා යා තේරුම් ගන්නවා. හිත මුල්ලනවනං හැමදේටම එනං හිත දමනය කර ගන්ට හිතහදාගන්න වැඩපිළිවෙල තමයි සිද්ධ කරන්නට ඕනනි ඒකට වැඩපිළිවෙල තමයි සතර සතිබට්ටානේ දියුණු කිරීම කියන එක යාට වැටහෙනවා යාට තේරුම් යනවා මේ ධර්මේ කාලයක්ත් තිස්සේ දියුණු කරන ප්‍රගුණ කරන කෙනාට. එතකොට මේ වෙලාවේ මේ කොහින් ගත්තතුන්. සඳුන් ජැටඒ කහෙමනත්ත සඳුන් ලීක කොතනින් ගත්තත්, මුලින් මැදිින් අගින් කොතනින් ගත්තත්, සඳුන් උසුවන්දම හමනවගේ බුදු හාමුදුරුවන්ගේ දේශනාව කොහින් ගත්තත්. කොයිතැනින් ස්පර්ශ කරන්නට යෙතුනත් උණහන්සේ පෙන්නෙනවා. ඒ ධර්මයේ තියනකම රසයක් තියෙනවා විමුක්ති රසය. ඒක ආග්‍රහණය කරගන්ට එක විඳගන්න පුළුවන්කමත් තියෙනවා එක තමමි පිංගයාානිි කියන්නේ කාරණපාලිට. ඒ කාරණයක් භාගිතන් වහන්සේ කෙරෙහි පැහැදිී මැතිකරගන්නට හේතුවක් කෙනවා කියලා. එවගේම තමයි තවකාරණයක් පෙන්නනවා සජතාපිබෝ පොරිස්සෝ ආබාධිකෝ දුක්කිතෝ බාල්ල ගිලානෝ තස් පුුසලෝ බිසක්කෝ ටානසෝ ආබාදන් නීහරෙය. යම්කිසි කෙනෙක් ඉන්නවා. එයාට තියනවා ආබාධයක් ආබාධයෙන් ගිලං වෙලා ඉන්නවා ලෙඩක් රෝගයක්වැරදිිලාති න හැබයි. කුසලෝ බික්කෝ එක දක්ෂ වෛද්‍යවරයෙක් එයාගේ ආබාදය නීහරෙය දුරු කරල දෙනවා. ආබාදය ඉවත් කරලා දෙනවා අය නීරෝගිමත් පුත් වෙලෙ බවට පත් කරනවා. එතකොට මේ නීරෝගිමත්භාවයට පත් කරන්නේ යගතින කුසලතාවේ නිසා භාගිතන් වහන්සේගේ කුසලතාවය මොකද කරන්නේ දුක්ක දෝමනස් උපායාස ආදී මේ තියන රෝගටික ඉන්හන්සේගේ සුත්ත ඇගේෙයිය ව්‍යාකරන අබ්බූත ධර්ම කියන මේ භාග්‍යතන් වහන්සේගේ දේශනා පර්යාය තුළ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය තුළින් එයාගේ අර සංසාර රෝගටික, සංසාරය සක්මංකිරීම නිසා ඇතිවෙන රෝගටික මරණ බය තියෙනවා. එවගේ දෝමනස්ු පායාස එගේ බවගතවීම නිසා ජාතිපිදුක්කා ජරාපිදුක්කා ව්‍යාධිපිදුක්කා මේ තියන. සියලුම දෝමනස්සය, භාගතුන් වහන්සේගේ සූත්‍ර ගැයිිය ව්‍යාකරන ආද මේ දේශනා පරයාය ඔස්සේ භාගතුන් වහන්සේ සංසිදුවනවා. එතකොට දක්ෂ වෛද්‍යවරයෙක් රෝගිකුගේ රෝගයක් සංසිදුවනවා වගේ භාගතුන් වහන්සේ සංසාර රෝගය සංසිදුවන උන්හන්සක දේශනාව තුළ භාගතුන් වහන්සේට කියන නමක්නී. ික්ක කියලා වහන්සේට බිසක්ක කියලා කියන්න හේතුවතමයි මේ සංසාර රෝගයට වහන්සේ බෙහෙත් කියනවා. වන්සේක දුරුකරවනවා. ඉිනිස්සුන්ගේ මානසික රෝගය සංසිින්තුුවන අභාගිතුන් වහන්සේවා බැහැර කරලා ආබාද බැහැර කරලා නීරෝගිමත් මනසක් මනුස්සේකොට හදලදින අභාගිතුන් වහන්සේගේ ධර්මය ඇතුළි. එතකොට මෙන්න මේ දුක්කදෝමනස්සයන් බැහැරවීම නිසා පිංගියාානි සඳහන් කරනවා කාරණ පාලිට. භාග්‍යතන් වහන්සේට ලෝකයා ගරු කරනවා වදින අප දෙනවා. එවගේ මුතමයි පශ්ෂනි කාරණය විදිර පෙන්නවා, ගමන් මහන්සිය තියෙන කෙනෙක් මෙ ගමන් මහන්සිය දුරුකරගන්ට ගමනක් යනකට ඇතිවෙච්ච මහන්සය දුරුකරගන්ට හිතාගෙන එනකොට පස්මිවුම් පිපුුණු. එවගේ මතමයි සුවඳින් සමන්්‍යිතවෙච්ච නිල් කැටේට වතුර තියෙන දකිනවා විලා දැකලා මේකයට බැහැලා. තමන්ගේ තියන දාහය සංසිදුවගන කැමති විදිහට පැන්පානය කරලා මේ විල තුලින් සැනසීමක් ලබාගන්නවා කියන උපමාව කියලා ඒවගේ තමයි භාගතන් වහන්සේගේ සූත්‍ර ගැිය ව්‍යාකරන අබ්බූත දම්ම කියන මේ විලෙෙන් යම්කිසි කෙනෙක් සතෘප්ත වුණොත් එහෙම යම්කිසි කෙනෙක් සැනහුනොත් පැක් සැහුුණොත් නෑවොතුන් මේකට ගිලා බැහැල හිටියොතුන්. මේකට බැසගත්තොත් එයාට මේ ස්කෙලෙක්ස් නිසා ඇතිවෙච්ච මහන්සිය සරතස දුරුවෙලා ගිහිල එයට සංසිදීමක් ඇතිවෙනවා කියලා, පිංගියානි කාරණපාලිට භාග්‍යතන් වහන්සේගේ ගුණ පිළිබඳව ඉතාම රමණීය විග්‍රහයක් උපමා සහිතෝ පෙන්නනෝ. මෙ උපමා සහිතව මේ පිංගියානමේ කතාව කිව් හම මේ කහගෙන හිටපු කාරණපාලිටි තාම සතුටක් ඇති වුණා. සැන්සිදීමක් ඇතිවනාා, සැනසීමක් ඇතිවුුණා. තිවෙලා. දකුණු දනමඩල බිමතියලා උතුරු සලුව සකස් කරගෙන භාග්‍යතන් වහන්සේ ඉන්න දිසාාව කොහෙද කියලා දැනගෙන භාග්‍යත නාහන්සිටදා නමස්කාර කරනවා නමෝතස්ස භගෞතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස් භගෞතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගෞත වරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලා තුම්පාරක් සඳහන් කරලා එදා පංගතුනි පිංගියානි මේ සඳහන්කරපු බුදුගුණ හපු කාරණපාලි භාග්‍යතුන් වහන්සේ සරණ යනෝ. එතකොට අපි අද මේ සඳහන් කරන ඔය නමස්කාර පාට එදා භාග්‍යතන් වහන්සේ ජීවමානව ඉන්න කාලිම මිනිස්සු මේ විදිහට උන්වහන්සේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න භාවිතා කරා කියෙලා අපිට මේ සූත ඇතු තාම ොහොට පේනෝ දැන් සමහර උදවේ. ඒ පස්සෙ අදාගත්තේවා එහෙම බුදුරජාණන් වහන්සේට උහන්සේගේ නමස්කාරය උන්හන්සේ බලාපොරොත්තුනේ නෑ කවරුත් එහම බැඳදින මේ විදිහයට ගාතා කියලා කියලා මිනිසුන්ට අදහසක්තියෙනවානනි. හතින් මේ සූතරය දිහා බලකුහම ඉතාම හොඳට පේනවා. එහෙම නෑ ඒ භාගතන් වහන්සේ සමයහිටපු මේ කාරණපාලි වගේ අයගේ පින්ග්‍යානිගමේ බුදුගුණහල පැහැදිච්ච. යයා නමස්කාර කරලා තියෙන්නේ තපියෝ එක් කියන නමස්කාරපාටය සඳහන් කරලා. එතකොට මේවෙලාවේ ඒ කාරණ පාලී ඉට පස්සි කියනවා පිංගයාණ මාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ොට උපාසකෙක් කොට ධර්ණසයක්ව. අම ඔබ අන්තුරෙන් එලියට ගත්තා වගේ. එවගේම අන්දකාරය තේලපජ්ජෝතන් ධාරීය යම් කිසි කෙනෙක් අඳුරේ පහනත් දැල්ලවා වගේ. ඒගේ මුුණින් අතට හරවලා තිබ්බ දෙයක් උඩුව අතට හැරෙව්ව වගේ මඟ අතර මංගච්ච කෙනෙකුට පාර කියල දුන්නා වගේ. ම ඔබ මාව යහපත් තැනකට ඇරගනාව කියලා පිංගියානිට කාරණපාලි එවෙලාවේ ඉතාමත්ම ස්තුතියක් කරනවා. සහ උපාසකය කොට ධර්ණ සේකවා කියලා තමංග සඳහන් කරනවා. එතකොට අපට පේවා බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු මේ උපාසකයෝ පවා. තව ශ්‍රාවකෝ පහදවලා තියෙනවා භාගතන් වහන්සේ සරණ යන තැනට. අමයක්ත් අයගේ සිතුවිලි භාගතන් වහන්සේගේ සරණ යන තැනට පත්කරවලා තියනවා ඇතකොට මේ පිංගියාන යන්න එහෙම කෙනෙක් තවායව බුදුරජාණන් වහන්සකි ගුණ කියලා බුදුරජාණන් වහන්සේග තින වටිනාකම කියලදීලා. භාගතන් වහන්සේගේ තින උදාරත්වය. තට පැහැදිරි කරලා දීලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම් ඇතිකරපු කෙනෙක්. පිතනයේ පිංගියානිම. දවසක් භාගතන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩඉන්නකොට එම වැඩඉඳමින් භාගතන් වහන්සේ ලිච්චවීන් සමඟ ස්කථාවක නිරත වෙලා ඉන්නවා. උහන්සේ ලිච්චවින් සමඟ ධර්මකතාවක් සිද්ධකර කරන්නකොට ඔතන්ට එනවා පිංගියානි. පිංගයාානයවිල්ලා භාගිතන් වහන්සේට මේ සාකච්චා කර කර ඉන්න දි බලබල බුදුරජාණන් වහන්සේ වෙලා සාකච්ාර කර ඉන්නදි බලබල ලිච්චවකුමාරවුරුත් එක්ක එයා දකිනවා මේ වෙල්ලා හරි විශේෂ දෙයක්.ඒ විශේෂ දේ තමයි මේ ලිච්චවීන් අතර හිටියා නිල්පාට ආබර්ණවලින් සැරසිච්ච එවගේම තමයි නිල්පාට වස්ත්‍රදරාගත්ත අරියට නිගන් මේ විසුමුද යෝවාගේ නිල්ම නිල්පාටට අරිම පැහැපත් ලස්සන ලිච්චවී කුමාරවරු නිල්පාටින්ම සැරැසිචිච් නිල්පාට වස්තතරාගත්ත ත්‍රී පැහැපත් ලිච්චවි කුමාරවරු ඉන්නමයාට පේනවා. එවගේම තුමයි කහම කහපාට වස්ත දරාගත්ත. එවගේම කහ ආබරණ කහපාට ආබරණ දිලිසි දිලිසි ඉන්න කුමමාරු කීප දෙෙනෙකුත් ද කිනවා. ඒගේ රතුපාටිං සැරසිලා රතුපාට ආභරණ දරාගෙන රතුම රතුපාටිං දිලිසන ලිච්චවි කුමාරුත් පිං්‍යානිි දකිනවා ඒවගේ මතුමයි සුදුම සුදුපාට ඇඳගත්ත ඒ සුදුපාට ආභරණ පළඳගත්ත ඒ සුදුපාටිං දිලිහෙන කුමාරවරුත් දකිනවා පිංගයාාි දැකලා ඊට පස්සේ බලනා බුදුරජාණන් වහන්සේ දිහා. බුදුරජාණන් වහන්සේ දිහා බලලා හැඟීමක් පහළ වනා මොකදද හැඟීම පහළ වෙච්ච මේ හැම කෙනාටම වැඩිය. මේ හැමෝටම වැඩ භාග්‍යතුන් වහන්සේ බැබලෙනවනි. මේ කහපාට නිල්පාට රතුපාට සුදුපාට වස්තර ඇදගත්ත ඒ ආභරණ දාගත්ත මේ ලිච්චව කුමාරවරුන්ට වැඩිය ැක් භාගතුන් වහන්සේ තුළ පේරවාය කියලා මෙයාට සිතු එල්ලක් පහලව වුණා. සිතුඉල්ල පහළ වෙලා බුදුරජාණන් වහන්සේට සඳහන්කරණ උන්හන්සේ දිහා බලාගෙන වැඳගෙන බුදුහාමුදුරනි මට දෙයක් වැටහුණා. බුදුරජාණන් වහන්ස මට දෙයක් තේරුුණා. බුදුරජාණන් වහන්සේ පෙන්නෙන ඔබට වැටහිච්චදී. මොකදද කියලා විමසනකොට ඔහු ලස්සන හිටිවන ගාතාවක් කියනවා. දැන් පාලීන් ගන්නකොට හිටිවන ඉන් තැනම ඉඳලා කියන ඒ වෙලා එම නිර්මාණය කරගත්ත ගාතා. අපිගේමකෝ ශංස්කෘත භාසාාවෙන්න්න වා ශලෝක දැන් අපි කියන හිටිවන කවි. ැ මේ හිටිවන කවය භාග්‍යතුන් වහන්සේ දැකපු වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ මේ අයිස්්චර්වය දැකලා පිංගියාණිට ඇතිවෙච්ච ඉතාමත්ම යහපදදයක් මේ කලින් හදාගෙනාපු ගාතාවක් කවියක් නෙවෙේ පින්ගියාණිගෙ හිතේ ඒ වෙලාවිම පහළවෙච්චේ බුදුහාමුදුරුවන්ගේ. කුමාරවරු අතර උන්හන්සේගේ බැබැලීම විශේෂවෙන විදිහ පහුට දැනිච්ච කවයක්. ඔහු කියනවා. මුුදුරජාණන් වහන්ස මටම ඇතිවවෙච්ච හිටිවන කවිය මෙන්න මෙහෙමයි කියලා. ඔබහන්සේ ගැන කවියක් කියන්ට ඕන කියලා ඉල්ලීමක් කරලා පිංගයාාණි කියනවා. පදුමං යථකෝක නදං සුගන්දං පාතෝ සයාපුුල්ල මවීත ගන්ඳං. අන්ගේරසං පස්ස විරෝච්ච මානං. තපන්න මාදිච්ච මිවන්තලික්කේ හරි ලස්සන ගාථාව. ඔහුගේ හිටිවන ගාතාව හිටිවන කවය පිංගානිකක තේරුම තමයි හිමිදිර උදේ පිපිච්ච මලක් තියනවා මේ මලේ පිහතන සුවඳ බැහැරට ගිහිල්ලනෑ. හරි සුවඳයි මේ කෝකනද කියන රතු නෙලුමක් මේ ඒ කෝකනද කියන රතු නෙලුම වගේ වගේම තමයි අහස්තලේහි තෙදපතුරුවන සූර්්‍රයා වගේ බුදුරජාණන් වහන්සේ. උහන්සේගේ රැස් විහිදුවා වැඩඉන්නවා කියල කියන්නේ උන්වහන්සේ කෝකනද කියන රතුනිෙළුමක් වගේ එයගේම තමයි ත උපමාවක් කියනවා අහසේ දිලන සූර්යා වගේ තෙදපතුරුවා මේ කුමාරවරු ඉස්සරහා. කුමාරවරු අතර බදුරජාණන් වහන්සේ විසේ සත්්‍යයක් පෙන්නුවන් වැඩඉන්නවා කියල තමයි කියන්න. එතකොට මේක තියෙන මේ අංගී රසන් කියල භාගතන් වහන්සේට විශේෂන පදයක්. අංගී රසන් පස්ස විරෝජමානන් තපන්න මාදිච්ච මිවන්තලික්කේ භාගත වහන්සේයට මෙතින බුද්ධ කියන වචනයක්ත් පෙන්නන්න හැබැයි. අංගීරසන් කියල භාගතන් වහන්සේ හතුන්න නො කියන රැස්් විහිදුවන උත්තමයන් වහන්සේ කිය බුදුරැ විුවන ුදු. එතකොට ඒ ගාතාව මෙන්න මේ හිට්ටිවන කවිය තමන්ට ඇතිවෙච්ච සදධාවනි බලන්ට පදදුමං යතා කෝකනදං සුගන්දාා. පිඟතනි හරිම ලස්සන ගාථාව පාතෝසියාපුල්ල මවීත ගන්දන්. කෝකනද පිියුමක් වගේ සුවඳ බැහැරව ගියපු නැති කෝකනද පිවුමක් වගේ ඉට පස්ස අංගීරසං පස්ස විරෝජ මානං තපන්න මාධදිච්ච මිවන්තලික්කේ. අංගී රසං පස්ස විරෝජමානං අංගේරසං බුදුරජාණන් වහන්සේ දිහා බලන්න කියනවා බැබලි බැබල ඉන්න කොයි වගේද තපන්න මාදිච්ච මෙවන්තලික්කේ අහන්සේ තෙද්ද පතුරුවන සූර්යා වැනි පැනිවූ. එමනත සූර්යා වගේ වැඩඉන්න බුදුරජාණන් වහන්සේ දිහා බලන්න කියනවා. පනතුනී. මේ බුදුගුණය දිහා බලපුහාම මේ බුදුගුණ ගාථාව දිහා බලපුහාම අපිට පැහැදිලි යාගේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරහි කොච්චර ශ්‍රද්ධවත්තියෙන්ට දෙහෙමනත්තන් හෙම ශ්‍රදධාවක් නැති කෙනෙකොට මේ වගේ කවියක් බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් උන්හන්සේව දැකගාන්ට පොළුවන් වෙච්ච ගමන් මේ වගේ කවියක් කියයාගන්ට එයාට හැකියාව ලැබෙන්න්නේ නෑ මේ වගේ ගාථාවක් කියන්න බෑ. එනිසා මේවෙලාවේ මෙන්න මේක සඳහන් කරාට පස්සු මේ කහගෙන ඉන්න අප පිගතුනි ලිච්චවවි කුමාර. ි්චව කමාරවරු මේක අහගරඳලා මේවෙලාවේ පිංගියානට පිංගියාානි බ්‍රාක්්මණතුමාට පූජා කරනවා ඇහමනත්තාන් දෙනවම කුමාරවරු එකතුලා සලු පන්සීය. සලු පන්සීයම පිංගයාානි මුකද කරන්නේ අනිප්පඇත්තට බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒලායි බුදුරජාණන් වහන්සේ මෙ පූජාවෙන් පස්සේ ලිච්චවී කුමාරවරුන් අමතලා ලිච්චවී කුමාරවරුන්ට සඳහංකරනවා දේශනාවක්. දේශනාව තමයි පිංගතුනි අර ම දේශනාව ආරම්භදිම සඳහන් කරපු මෙල් ලෝකේ ධර්මතා පහක් හරි දුර් ලබයි කියලා උන්හන්සේ පෙන්නපු දේශනාව. එතකොට මේ ද පිංගිානි සූත්තරය හැඹවෙන්නේ. අපිට පිංගයාානි බ්‍රාහ්මනතුමා ගැන වැටහිමකුත් ලබාදමින්ව මේ කාරණා පහ පැහැදිලි කරන්නයි මට අවශ්‍යදාවේ තිබුණ එතනදී භාගත වහන්සේ මේ පිංගියානිත් එදදි ලිච්චවී කුමාරවරුන් අමතලා පෙන්නනවා පංචන්නං ලෙච්චවී රතනානං පාතුභාවූ දුල්ලබෝලෝ කස්මින්. මේ ලෝකේ පුද්ගලිෝ පස්දිනෙක්ගේ පහලවී මහරි දුර්ලබයි. ඉතාාවම දුර්ලවකාරණා පහත් එකති පළවිනි කාරණය භාගිතන් වහන්සේ පෙන්නවා තතාගතස් අරහතෝ සම්මා සම්බුද්ධස්ස පාතුභාාවූ දුල්ලබෝලෝ කස්මින්. මේ ලෝකේ. සතාගත ලෞතුරා බදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම හරිම කලාතුරකින් සිද්ධ වෙන්නේ පිංහතුනී. පසේ බුදුවරු බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති සම්බුද්ධ ශාසනයක් පවතින්නේ නැති කාලවල ඕන තරම් පහල වෙනවා. අපි දන්නා පසේ බුදුවරු පහළ වෙනකොට එක නමක් නෙවෙයි. සමහර වෙලාවට අපිට ඔයි පසේ බුදුරජාණන් වහන්සේල්ලාගේ කතාපු අධ්‍යහා බලපුහාහම පේනවා පන්සිය නම. දාස් ගනන් පහලවෙලා ඇතිවෙන ඉට වැඩි වෙන්න පුළුවන්. එතකොට පසේ බුදුවරුමේ ලෝකෙ ඕන තරම් පහළ වෙනවා. එවගේම තමයි සම්බුද්ධ ශාසනයක් පවතින කාලයේ ඇතුළේ මහරහතන් වහන්සේලාඒ ධර්ම විනය ලෝකයෙන් නැතිවෙලා යනකම්ම ධර්මවිනය භාවිතා නොවෙනකම්ම මහරහතන් වහන්සේලත් පහල වෙන ඕන තරම් ඇති තරන් පහල වෙනවා දැන් අපි. අසූමහා ශ්‍රාවක්‍යන් වහන්සේලා, මහා ශ්‍රාවක්‍යන් වහන්සේලා ඇතුළුව අදදක්වාම ලෝකයේ වැඩහිටපු. මහරහතන් වහන්සේලක්ගේ ප්‍රමාණය ගණනය කරන්න ග යොත් එහෙම කරන්න බැරි වැඩන්. සමර මහරහතන් වහන්සේලා ලෝකයේ වැඩහිදලා. උන්වහන්සේලා නහඩවම පිරිිවන් පාල. සමහර වෙලාට නමත් ගමක්වත් උන්වහන්සේලාගේ ප්‍රසිද්ධ නෑ. සඳහන් වෙන්නේෙන් අපි දන්නත් නෑ. සමහර මහරාතන් වහන්සේ හරිම අප්‍රසිද්ධයි. අපි දන්නේ ප්‍රසිද්ධ මහරතන් වහන්සේලා කීපනම විතරණ දැන් ලංකා ඇතුලෙත්. වැඩහිටපු කීපනමක් පිළිබඳවන අපි දන්නේ එතකොට ඒ ජනප්‍රිය තලේ ඉන්න මහරහතන් වහන්සේලා කීපනමක්න. හැබැයි. එහෙම බහුලවසයෙන් පසේ බුදුවරු මහාරහතන් වහන්සේලත් ලෝකයේ බහුලවස්සයෙන් පහල වුණතුන් හැබැයි ලෝතුරා බුදු කෙනෙක් පින්වතුමි හරිම දුර ලබයි. උනහන්සේලා සංසාරය අප්‍රමාණව පාරමිතා පුරලා එක පැත්තකින් වචනෙන් බුදුබවපතනවා කල්පගානක්. එවගේ ම තමයි තවපැත්තකින් ඊට කලින් වචනයෙන් බුදුබවපතන්ට කලින් මනසිං බුදු බවපතනවානි කල්පගාන එකඇන්නේ තමන්ට බුදුවෙන්න ඕන කියලා මනසේතියාගෙන හිතේතියාගෙන කාටවත්ම කියන්න ඇතුව. මන්ගේ අදහසක්්‍ය දිහිට තියාගෙන පින්කං කරනාව මට බුදුබව ලැබෙන්වා කියලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන්. මහරහතන් වහන්සේ අරමුණු කරගෙන්. පසේ බුදුවරු අරමුණු කරගෙන. සංසාරයේ මේ බුදුබව ලබන්ටවන කියන කිසිම කෙනෙකුට දැනුවත් කරන්නේ නැතුව කිසිම කෙනෙකුට හඟව්‍යවත් නැතුව. අනන්ත අප්‍රමාන කාලයක් මේ අදහ සහිතයේ තියාගෙන බුදු කෙනෙක් ලෝක පාරමිතා කරනවා. ඒගේමතමයි වචනයෙන් කියනවා යිට පස්සේ. බුදුරජාණන් වහන්සේලා හමුවෙලා වචනයෙන් කියනවා මට පින්කම කරන්න මට බුදුබව ලබන්ට ඕන කමත්තියනවා. ඒ ආසාාව කැමැත්ත චන්දේ නිසාතමයි ම් මේ කරන්න කියලා වචනෙන් බුදු බවපතනවා හැබයි විවරණ ලබන්නේ. ඒමත් කල්ප ගානක ඒකාරණය සිද්ධ කරග නිස්සරහට ඇවිල්ලලා ඊට පස්සේ විවරණ ඇරගත් පින්වතනි. නියත විවරණ ලබාගෙනත් බුදු බවපතනෝ. තකොට මේ කල්ප කාන්තරයක් බොහොම වේසක් දරලා මහාපාර්මිතා සංකයාවක් හිතාගන්ට බැරිතරන් සම්පූර්ණ කරලා. සංසාරයේ පුරාවටම දසපාරමිතාවන් තුංආකාරයකින් සම්පූර්ණ කරපු මෙවැනි උත්තමයෙක්්ග පහලවීම ලෝකයේ හැමදාම ැම තැන හැම වෙලාබම ගේ තමයි හැම කාලයම සිද්ධ වෙන එකක්කි නවේ. එඒනිසා. අපට බුදු කෙනෙක් කම්බ වෙන්නේ සහර වෙලාවට පිිතුනි කල්ප ගානකට පස්සේ සමහර වෙලා බුද්ධ සූන්‍යය කල්පති න එකකන බුදවරු පහල වෙන්නේ නැති. බුදුවරු ලෝකේ ජන්මය ලබන්නේ නැති කාල ඕවන් තරන්තියනවා. එතකොට එහෙම කාල තියෙද්දී. ඉතාම කලාතුරකින් පහලවෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහලවීම බුදු හාමුදුරුව උන් පෙන්නවා මේ ලෝකේ දුර්ල්ලභ කාර්මයක්. ඒවගේමු තමයි තතාගතප්ප වේදිතස්ස දම්ම විෙන අස්ස දේශතෝ පුද්ගලෝ දුල්ලබෝලෝකස්මිින්, මේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නට යදුන්ුඋන්වහන්සේ දේශනා කරපු ධර්ම විනය දේශනා කරන පුද්ගලයා ලෝකේ දුර්ල්ලබයි කිය කියන්නේ ඒකයන්නේ බුද්ධ වචනය පමණක් දේශනා කරන. ුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට තුන් ධර්මය විනය හරියාකාරව ලෝකයට දේශනා කරන දේශකයෝ මේ ලෝකෙ හරිම දුර්ලබයි කියලකයන. එක පින් ඔතුන දේශකයන් ලක්ෂගානක් අදත් ලංකාව වැඩහිටියත් සියගානක් ඕන තරං ලෝකෙ වැඩහිටියත් බුද්ධ වචනය පමණක් කියන ස්වමතයන් කියන්ට යන්නේ නැති මිනිස්සුන්ට විහිළු සපයන්නේ නැති හාස්ය උපයමින් න්ගේ ජනප්‍රියත්වේ වැඩිකරගන්න නැති සමාජ සෝධන කරකරන්න නැතුව බුද්ධ වචනය සඳහන් කරලා නිවනට සත්ත්‍යයෝ යොමු කරන එහෙම දේශකය ඔපං තුනි අල්ප ගානක් නින් කීපනමක් නින් ධර්මය විනය අභිධර්මය බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව විතරක් සඳහන් කරන දේශකයෝ බොම අඩුයි. උන්හන්සේල සමහර වෙලාවට ජනප්‍රියනෑ. ප්‍රසිද්ධන ජනතාවතර නැතිවෙන්න පුළුවන්. බොහෝසයයින් ජනමාධ්‍ය තුළ දකිින්ට නුලැබෙන්න්නත් පුළුවන්. එතකොට එහෙම දේශකව ලෝකයේ දුල්ල බයි කියලා කියනවා. හවගේෙමුතුමයි තතාගතස්ස වේදිතස්ස ධම්ම විනි අස්ස දේශතස්ස විඤ්ඥාතා පුද්ගලෝ දුල්ලබොලෝ කස්මින්නේ. තතාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරන්නට යෙදනු ධර්ම විනය දේශනා කරනකොට එක දැනගන්න එක තේරුම් ගන්න පුද්ගලයොත් ලෝකයේ දුර් ලබයි කියලා කියනවා ඇතට ඒ කාරණය තාමත් අදගත්වෙනවා අර කාරණ අ දෙක වගේම ධර්මවිනයේ දේශන වනාට විතරක් මදී එක දැනගන්න තේරුම් ගන්න වටහගන්න පුද්ගලයොත් ලෝකෙ දුර්ලබයි කියන බොහොම අල්ප ප්‍රමාණය කරන දැනගන්න තේරුම්ගන්නේ අර බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්න්නන අපිට අඩිය පරයසන සූත්තරයේ විලක පිපෙන නිළුම්වල් වගේ මිනිස්සු එමනත්ම් පස්පිියුම් වගේ කියවාන්නේ මනිස්සු. සමහර මල් විලේ යටම පිපිලා තිබිලා විල යටම පැවතිලා පරවෙලා යනවා. සමහර මල් තියනවා ජලය සමානව ජලයේ ගෑවී නොගෑවීතියලා පරවෙලා යනවා සමහර මල් පිපිලා ජලයෙන් උටනවා. මේ භාගතුන් වහන්සේ පෙන්න්නෙන ජලයෙන් යටම පිි ජලයේ මඩගොහොරුවයේ තිබිලා පරවෙලා යන මල් වගේ සත්තයෝ ධර්මය කෙසිසේත්ම අවබෝධ කරගන්න නැති ප්‍රඥ්ඥාව නැති අය කියල පෙන්න්න තේරුම් ගන්න නෑ කියල පෙන්නවා. එලගේම ජලය මතුපිට ජලයට සමාන්තරව පිහිටි මල් ඒ අඇතුන් සමහර වෙලාවට ස්්‍රද්ධාව තියන සමහර වෙලාවට ස්ව්‍රද්ධාව නති ප්‍රඥාව ඇැම් වෙලාවට තියෙන ඇතැම් වෙලාවට නැති අමුතු. ස්වභාවයක් තියන පිරිසක් කියලලායි පෙන්න්න නෙතකුට එයායටට ධර්මය අවබෝධ කර දෙට අමාරුයි. එවගේම. තුංගෙන අය ජලයෙන් ඉහෙලටආපු ජල අතික්‍රමණය කරපු මල්ු වගේ බොම අල්ප පිරිසක්කින්නවා. ඒ අය ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාව තියෙනවා කියල පෙන්න්න. එතකොට ඒ මල් වගේ මිනිස්සු ජලයෙන් උඩට අපප මල්ලගේ මිනිස්ු හරි දුර ලබයි කියල පෙනන්නේ. හෙළිමතමයි තතාගත අපප වේදිතස්ස ධම්ම විනිස්ස දේසි තස්ස විඤ්ඥාතා දම්මානු දම්ම පටිපන්ුව පුග්ගලෝ දුොල්ලබොලෝ කස්මියින්. මේ අහපු ධර්මය අනුව මංගේ ජීවිතය පවත්වන දම්මානු දම්ම පටිපන්න. ධර්මයට අනුව ජීවිතය පවත්වාගෙන යන පුද්ගලයොත් ලෝකයේ දුල් ලබයි කියල පෙන්නන. ඇතකොට ධර්මය අහනා ඕන තරන් ඉන්ට පුළුවන් ලෝකේ හැබැයි ඊටත් දැඩිය දුර් බයි, ගම්මානු ධම්ම පටිපන්න ධර්මයට අනුව ජීවිතය යොමු කර ගැ කටයුතු කරන එතකොට ධර්මයට අනුව ජීවිතය යොමුකරගෙන කටයුතු කරනවා කියලා කියන්නේ. භාගතන් වහන්සේ දේශනා කරන්නට යෙදනු සත්්‍යස් බෝධිපාක්ෂික ධර්ම පරියාය. තමන්ගේ ජීවිතයට භාවිතාවක්විදිහයට යොදාගන්න අය. තමන්ගේ හිතට ලේසයක් කාවට පස්සේ ඒත් ලේසය නුවනින් දැකලා ඒක දුරුකරගණ්ඩ ඔත්සාහ කරන. එවගේම තමයි නීවරණ ධර්ම ප්‍රහානයට වවැෑයම් කරන මෙ දම්මානු දම්ම පටිපදාව කියන්නේ තව පැත්තකින් ගත්තෝ තාර්ේෂ්ටයින්ක මාර්ගයේ තමන්ගේ ජීවිතය පවත්වන. ඇයමිල් ලෝකෙ දුල්ලබයි කියල පෙන්න්නන්නේ. අවසානට කියනවා, කතඥු කතවේදී පුග්ගලෝ දුල්ලබෝලෝ කස්මින්. මෙච්චර වටින කාරණාටිකක් භාගතන් වහන්සේ පෙන්නලා. අවසානීයට කියනවා තවත් වටිනකාරණයක් ඔයත්තන්ට නිතර මැහෙන එක තමයි කතнюු කතවේදී පුද්ගලෝ දුල්ල බෝලෝ කස්මින්. කළගන්න දන්න කළගුණ සලකන කළගුණ හිතේ රැඳී මිනිස්සූ. මට උපකාරයක් කරාට පස්සේකට ප්‍ර්‍යපකාරයක් කරන්න ඕන කියල කල්පනාවෙන් ඉන්න මිනිස්සු මේේ ලෝකෙ දුල්ල බයි කිය කියන්නේ එතකොට පිහතුන මෙන්න මේ කාරණා පහ පිින්ගියානේ බුදුගන්න වැනීමෙන් පසුව ලිච්චවීන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යදුනු කාරණා පහක්. ඉතින් ඒනිසා අප තේරුම්ග්ඩ ඕන මේ ලැබිල තියෙන්නේ දුර්ල බවස්ථාවක් ජීවිතේ. භාගතන් වහන්සේ නවක් ලෝකෙ පහල වෙලා ඉන්නවා. වගේම තමයිඒ දුර්ලබ දේ අපිට මේවෙලාවේ පින්වතුන දුර්ලබ නොවී අපේ පිනක් හින්ද අපිට මේ වෙලාවේ ලැබිල්ල තියෙනවා. එවගේම තමයි භාගතන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදනු ධර්ම විනය තාමත් අපිට ඇහෙනවා. අපිට අධර්මය තේරුන් අරගන්ට නිවැරදි ධර්මය තේරුන් ගණන්ට ධර්මය අහාලම නුවනක් තියෙනවා. එඒගේ මතමයි තතාගතප ේදිිතස්ස ධහම්ම විනි්‍ය අස්ස දේසිතස්ස විඤ්ඥාතා පුද්ගලෝ දුල්ල බෝලෝ කස්මින්. මේ විඤ්ඥාතා මේක දැනගන්න උදුහාමුදුරුවෝ දේශනා කරපු මේේ ධර්මය දැනගන්න ගොඩේ අපි ඒ පිරිස අතර ඉන්නවා. ඇතකට ඊට අනුව හැසිරෙන්ට පුදුමාකාර වීර්යක් අපිට තියෙනවා. එවගේ මතමයි කතнюු කතවේදී පුදග්ගලෝ දුල්ල බෝලෝ කස්මින්. කළගුණ දන්න ගොනයක්. අපි අස තියනවා ඇතින් ඒ නිසා පින්වත්න මෙන්න මේ කියන කාරණා පහ තාමත්ම ලෝකය දුල්ලබ කාරණා පහක් මේ කාරණා පහ අපිට කෙලිම්ම නිවන් මාර්ගය අවබෝධ කරවන්ටම හේතුවෙන කාරණා පහක් මොකද බුදුරජාණන් වහන්සේගේ පහළවීම කියන්නේ නිවනය හුදාව. උනාසගේ ධර්ම විනය කියල කියන්නේ නිවන් මගේ පැහැදිලි කිරීම එතකොට ඒ පැහැදිලි කිරීම ඔස්සේ අපි ඒක විඤ්ඥාතාගැන දැනගන්නවා කියල කියන්නේ නිවන් මඟ පැහැදිලි කරගැනීම, දම්මාලු දම්ම පටිපන්නයි කියල කියන්නේ. ඒ මාර්ග හැසිරෙන එක එතකොට එහෙම ගුණයන් දියුණු කරන කෙනා, කත්‍යු කතවේදී පුග්ගලෝ දුල්ල බෝ ලෝකස්මින් කළගුණ දන්න පුද්ගලයෙක් බවට පත්වෙනවා. එයත් මේ ලෝකයේ දු ලබයි. කළගුණ සලකන පුද්ගලයා. එහෙම කළෙහේ ගුණ සලකන කළගුණ දන්න. තමන්ට උපකාරයක් රාට පස්සේට පත්්‍ය උපකාරයක් කරන්න ඕන කියලා කල්පනා කරන කෙනෙක් බවට පත්වෙන එක පිහතුනී. ගුණයක් තියෙන ගුණ යහපත්න් ජීවිතයක් ගත කරන ගුණයන් දියුණු කරන කෙනෙක්ගේ සුවිශේෂී ලක්‍ෂණයක් ති ඒ නිසා. එහෙම තැනකට ඔයත්තන්ගේ මන සහසුරුවාගන්නට ඔයත්තන්ට මේ භාගගතන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව අහපු මේ පිංගියානි සඳහන්කරපු බුදු ගුණ පිළිබඳව. එහගේම තමයි අනිපපැත්තෙන් පින්ංගයාාණිගේ භාග්ගතන් වහන්සේ පිළිබඳව එයා ගොඩනගාගත්ත හිටිවන කවිය තුළ බුදුරජාණන් වහන්සේ දැකපු හැටි. ඒ කියන කාරණාවන් සහමේ දුර්ලභ කාරණාවන් කියන සංසිිප්තයම දේශනාවේ සංසිිප්තය ඒක එතකොට ඒ කාරණාවන්ටික ඔයත්හන්ගේ සංසාරගත ගමන වලක්වාලමින්. උදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දම්මානු දම්ම පටිපන්නව කටයුතු කරන්නට හේතුවක්වෙතුවා වාසනාවක් වෙෙත්තුවා සියල්ලන්ටම ධරම් අවබෝධය පිනිසම මේ පිංගියයානි සූත්‍රයක් කාරණපාලි සූත්‍ර ඇත්ත සුරෙන් සිද්ධ කරන්නට ඉඳුමේ දේශනාව හැමදනාටම දර්ම අවබෝධය පිනිස්සම හේතු වාසනවෙත්වා කෙලාසිරවාද කරලා දැං දේශනාවට දාායකතයෙන් එකතු වෙච්ච පින්ංහතුන්ට. ගොනෝදන් කරන්නට සදා නං වෙන්නේ. පිහතුනි අද ධර්ම දක්ෂිනාවට තාම ශ්‍රද්ධාවෙන් එකතු වෙනවා. අංක තිස් පහින්තුන පාසල් පටුමඟ වෙදමුල්ල කැලනිය ලිපිනෙහි පදිංචි සමන්ති නාරංගොඩ මහත්මිය සහ දූ දරුවන් කියන පිංවත් පිරිස. ඇත්තඔන්ගේ අපේක්ෂාව වෙන්නේ ගම්පහා ශ්‍රීබෝධිපාර අංක එකසිය හතර දරුණු නිවසෙහි විසූ. H. නාරංගොඩ පියානං මියගොස් වසර හතරක් කිරීම නිමිත්තෙන් හා සුමනා නාරංගොඩ මෑනියම් මිය ගොස් වසර දාතුනක් කිරීම නිමිත්යෙෙන් එඇත්තන්ට සසරදුක කෙලවර වී නිවං සුව ලබා ගැනීමට මේ පින හේතුවේවායි කියන ප්‍රාර්ථනාව සිද්ධ කිරීම එවගේම තමයි දේශකයන් වහන්සේට නිදුක්නීරෝගී සුවයේ ලබ තවදුරටත් ශසාසනිික කටයුතු සිදු රීමට හැකිවේවායි කියන ප්‍රාර්ථනාව සිද්ධ කරට තමයි ඒ සමන්ති නාරංගොඩ මහත්මී ඇතුළු පින්වත් පිරිස මේ දේශනාවට දායකත්යෙන් එකතු වෙන්නේ ඒ ඇත්තු පලාපොරොත්තුව වෙන විදිහයට අපේක්ෂා කරන විදිහයට ඒ Hඩ. නාරංගොඩ පියතුමාටත් එවගේ සුමනා නාරංගොඩ මවතුමියටත් ඒ ඇතුළු මිය පරලෝ යන්නට ඉතුංශියලම ඥාතීන්ටත් ඔයත්තං නමින් මිය පරල්ලෝගයේ පෂියල්ම ඥාතීන්ටත් මේ පින් අපපත් එත්වා. ඒ හැම දෙනාටම ධර්ම අවබෝධයට පත්තිෙන්න්නට ධර්මය අවබෝධ කරගන්නට. මේ කුසලානි సංసయන් හේතුවෙෙත්තුවා එසිියල්ලෝ නිවනි නිවැත්වා කෙළ සාදු සිතිින් කරුණාවෙන් පුුණ්‍යාන මෝදනා සිද්ධ කරලා අපි දෙවියන්ටත් පిං අනමෝදං කරමු, ආකාసట్టාච බුම්මට්టා දේවානාගා මහිද්දිිక ඥන්තం අనుුమෝදිతවා చిරంరක්කන්තු සාసනం చిරరක්කන්තු දේසනం చిරంරක්కන්තු මං පරంత. එගේම තමයි අද දේශනාවට දායිකත්වයෙන් එකතු වෙච්ච ඒ සමන්ති නාරංගොඩ මහත්මය ඇතුළු දූ දරුවන් හැම දෙනාටමත් ඒවගේ ම තමයි නැත්ත එෆම් කාරය ම්ඩලයේ හැම දෙනාටමත් ධර්මය ශ්‍රවණය කරපු ලෝකවාසී පින්හත් හැම දෙනාටමත්න් නිදුක්මීරෝගේ සම්පත්තිය චිරජීවනය ලැබෙත්වා දිගා සිරි සම්පත්තිය ලැබෙත්වා මේ භවය තුළම ධර්ම අවබෝධ කර ගැනීම පිණිස ධර්මානු දම්ම පටිපන්නව අටිකු සිද්ධ කරන්නට සිතට ගතට සක්තිය දහිරිය වීරිය ලැ බෙත්තුවා අවසන සියල්ලෝ නිවනිින් නිවෙත්වාක්‍ය සාදු කියල ප්‍රාර්ථනා කරන්න, හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.